සියලු දෙනාම ගයාන් සම්පත් YouTube channel වෙත සාදරයෙන් පිළිගන්නවා. මම අද මෙම වීඩියෝවෙන් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ මේ දිනවල ජනප්‍රිය වෙමින් පවතින මාතෘකාවක් වන epoxy fluorine සහ epoxy 3D fluorine ගැන. මෙහිදී මම epoxy fluorine නොහොත් epoxy බිමක් කියන්නේ මොකක්ද කියලා සහ epoxy 3D fluorine නොහොත් epoxy ත්‍රිමාණ බිමක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරනවා. ඒ වගේම කොහොමද ඒවා නිර්මාණය කරලා සකස් කරන්න කියලා පියවරෙන් පියවර ඉතා සරලව පැහැදිලි කරනවා. ඒ වගේම මේ වගේ ඇති වාසිය වාසි මොනවද කියලා කතා කරනවා. මෙම බිම් සකස් කිරීමේ ක්‍රමය ඉතා ඉහළ තාක්ෂණික ක්‍රමවේදයක් වන නමුත් හැමෝටම තේරුම් ගත හැකි ආකාරයට ඉතාමත් සරලව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම බලමු එපොක්සි කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම ඒ සාමාන්‍ය ප්‍රොපේන් වලින් රසායනිකව වෙනස් වෙනවා. ඒ කියන්නේ මැලියම් වැනි පොලිමරිසින් එකක් සහ දෘඩකාරකයක් යන කොටස් දෙකක් එකතු කිරීමෙන් සකස් කරන ආලේපයකටයි. මෙහිදී මැලියම් සහ දෘඩකාරකයේ මිසි ලෙස මිශ්‍ර වූ විට එම කොටස් දෙක එකිනෙක ප්‍රතික්‍රියා කරන අතර එහි ප්‍රතිඵලයේ එක් එක් සංයෝගය සහ බිම අතර රසායනික බන්ධනයක් ඇතිවීමයි. මේ බන්ධනය කල් පවතින දිරාපත් වීමට ප්‍රතිරෝධී දුඩ ප්ලාස්ටික් ද්‍රව්‍ය නිර්මාණය කරනවා. දැන් අපි බලමු එපොක්සි ෆ්ලෝරින් නැතිනම් එපොක්සි බිමක් කියන්නේ මොකක්ද කියලා. මේ සඳහා පවතින සරලම නිර්වචනය තමයි අවම වශයෙන් මිලිමීටර් 2කට ඝනකමකින් යුත් එපොක්සි ස්තර කීපයකින් සමාන විදිහට බිම් මත පිටක් කියන එක. ඇත්තටම එපොක්සි බිමක් සහ එපොක්සි බිම් ආලේපනයක් අතර වෙනස පවතින්නේ ආලේපන තට්ටුවේ ඝනකම මතයි. ඒ කියන්නේ ඝනකම මිලිමීටර් 2කට වඩා අඩු එපොක්සි තට්ටුවක් එපොක්සි බිම් ආවරණයක් ලෙස හඳුන්වන අතර ඝනකම මිලිමීටර් 2කට වඩා වැඩි එපොක්සි තට්ටුවක් එපොක්සි බිමක් ලෙස හඳුන්වනවා. ඇත්තටම එපොක්සි බිමක් මෙම රසායනික බන්ධන ශක්තියේ දැඩි බව නිසා සහ දිගු කාලින පැවැත්ම හා දැඩි සීරීම් වලට ඔරොත්තු දීමේ හැකියාව නිසා ආරම්භක හා වාන්දි ගොඩනැගිලි වල සහ එළි මහන් බිම් සඳහා තිරසාර සඵලදායි මාධ්‍යයක් වෙලා තියෙනවා. ඒ වගේම මෙම එපොක්සි රසින් වල රසායනික ගුණ වෙනස් කරමින් අවශ්‍යතාවයන් මත විවිධ වර්ගවල එපොක්සි බිම් නිර්මාණය කරලා තියෙනවා. අපි දැන් බලමු මොනවද ප්‍රධාන වශයෙන් භාවිතා කරනු ලබන එපොක්සි බිම් වර්ග කියලා. එපොක්සි ටෙරාසෝ ෆ්ලෝරින්, එපොක්සි ෆ්ලේක් ෆ්ලෝරින්, එපොක්සි ක්වාර්ට්ස් ෆ්ලෝරින්, එපොක්සි මෝටයිස් ක්‍රීඩ්ස්, එපොක්සි සෙල්ෆ් ලෙවල, ඇන්ටි ස්ටැටික් එපොක්සි ෆ්ලෝරින්, මැටාලික් එපොක්සි ෆ්ලෝරින් සහ 3D එපොක්සි ෆ්ලෝරින්ස් මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. මෙම එපොක්සි ටෙරාසෝ ෆ්ලෝරින්, ෆ්ලේක් ෆ්ලෝරින්, ක්වාර්ට්ස් ෆ්ලෝරින් කියලා කියන්නේ ඉහළ කාර්ය සාධනයක් සහිත එපොක්සි පොලිමර් රෙසින් සහ වීදුරු, මාබල්, ග්‍රැනයිට් සමහර පතුරු වල එකතුවක්. මෙම බිම් ලිස්සීම සඳහා ප්‍රතිරෝධය දක්වන ආකර්ෂණීය නිමාවක් සහිත ශක්තිමත් බිමකි. ඒ වගේම එපොක්සි මෝටර් බිමක් 100%ක් ඝන එපොක්සි සමග ශ්‍රේණිගත තිරිවාන වැලි වලින් සාදා ඇති බැවින් විශාල බලපෑම් වලට ඔරොත්තු දෙන බිමක් සඳහා වඩාත් සුදුසුයි. ඒ වගේම වෙනත් එපොක්සි තට්ටුවක් මත යෙදීමට පෙර ඉරිතැලීම් හා අලුත් වැඩියා කිරීම වලටද මෙම එපොක්සි තට්ටුව භාවිත කළ හැකියි. එලෙසම සෙල්ෆ් ලෙවලින් එපොක්සිද පැරණි සීරීම් සහිත හානි වූ මතු පිටක් මත සිනිඳු සමතලා විවිධ වර්ණවලින් සමන්විත බිමක් සෑදීම සඳහා භාවිත කරනවා. මේද වෙනත් එපොක්සි තට්ටුවක් යෙදීමට පෙර මට්ටම් කර ගැනීමටද යොදාගත හැකියි. ඇන්ටි ස්ටැටික් එපොක්සි බිම් කියලා කියන්නේ ප්‍රතිස්ථිතික ගුණයක් ඇතුළත් කර නිෂ්පාදනය කර ඇති එපොක්සි මතු පිටකටයි. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික, රසායනික හෝ ඖෂධ නිෂ්පාදන, සෞඛ්‍ය සේවා, දෙවන සුළු වායු හෝ ද්‍රව භාවිත කරන ස්ථාන සඳහා මේ වඩාත් සුදුසුයි. දැන් අපි බලමු මැටලික් එපොක්සි ෆ්ලෝරින් කියලා කියන්නේ මොනවටද කියලා සහ කොහොමද ඒව සකස් කරන්න කියලා. සරලවම කියනවා නම් සකස් කරනද මතු පිටක් මත මැටලික් එපොක්සි ස්තරයක් ඇතුළු එපොක්සි ස්තර කීපයක් යොදා පදම් කර ඇති වර්ණවත් සිනිඳු දෘඩ මතු පිටක් සහිත එපොක්සි බිමකට තමයි මැටලික් එපොක්සි බිමක් කියලා කියන්නේ. මෙහි පවතින දැකුම් කළු වර්ණවත් සිනිඳු නිමාව නිසාම වාණිජ ගොඩනැගිලි, ප්‍රදර්ශනාගාර සහ තට්ටු නිවාස මෙන්ම දැන් පුත්තිලක නිවාස වලද මෙම ක්‍රමය ජනප්‍රිය වෙමින් පවතිනවා. අපි දැන් බලමු පියවරෙන් පියවර කොහොමද මේක කරන්න කියලා. මම මෙහිදී විස්තර කරන ද ආලේපනවල ආලේපන ක්‍රමය සහ පදම් කිරීමේ කාලයන් AA නිෂ්පාදන අණුව වෙනස් විය හැකි බව මතක තබා ගන්න.
මුලින්ම කොන්ක්‍රීට් බිම මත මට්ටම් කිරීමට යොදා ඇති බදාම වැස්ම හොඳින් පිරිසිදු කර වියලියෝ තබා ගත යුතුයි. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් කෙලින්ම කොන්ක්‍රීට් මත පිට මත එපොක්සි යොදන්න බැයිද කියලා. ඇත්තටම ගැටලුව පවතින්නේ නිවැරදි මට්ටමට මට්ටම් කරන ලද කොන්ක්‍රීට් මත පිටක් නොමැති වීමයි. එලෙස කිරීමට නම් කොන්ක්‍රීට් මත පිට කට එකක් භාවිත කර මට්ටම් කර ගැනීම හෝ පවර් ට්‍රවල් මගින් නිමා කරන ලද මත පිටක් තිබිය යුතුයි. කොහොම වුණත් එකට තුන මිශ්‍රණ අනුපාතයට බදාම තට්ටුවක් අතුරා මට්ටම් කර ගැනීම වඩාත් පහසුයි. මුලින්ම හොඳින් පිරිසිදු කර වියලියව පවතින මත පිටක් මත කොන්ක්‍රීට් ප්‍රයිමර් එපොක්සි ආලේපනයක් සකස් කර ආලේප කරගත යුතුයි. මේ සාමාන්‍යයෙන් පැය 24ක් පදම් කළ යුතුයි. එහිදී වාසිදුරු වැසි සිමෙන්තියට ආලේපණය උරා ගැනීමක් සිදු වෙනවා. ඉන්පසු එපොක්සි self level ආලේපණය සකස් කර මිලිමීටර 2ක් 3ක් අතර ඝනකමකට සිටින පරිදි අතුරා ගත යුතුයි. මේ නිෂ්පාදනයේ සඳහන් පරිදි දින 3ක් 4ක් අතර කාලයක් පදම් කළ යුතුයි. එවිට 100%ක් මට්ටම් වී VLE සිනිඳු මතු පිටක් ලැබෙනවා. ඊළඟට මෙටාලික් එපොක්සි ආලේපණයේ ආලේප කිරීමට ප්‍රථම නිෂ්පාදකයා නිර්දේශ කර ඇති පරිදි එපොක්සි පෙනිට්‍රේට් ප්‍රයිමර් ආලේපණයක් සකස් කර ආලේප කර පැය 24ක් පදම් කළ යුතුයි. ඉන්පසු මෙටාලික් එපොක්සි ආලේපණයේ සකස් කිරීම සඳහා එපොක්සි රිසින් පාට් A මතට කලර් පිග්මන්ට් නිවැරදි අනුපාතයට එකතු කර බින්දු 3ක් 4ක් අතර කාලයක් මිශ්‍ර කරගත යුතුයි. ඊළඟට නිවැරදි අනුපාතයට පාට් B හාඩ්නර් එක එකතු කර නැවතත් මිනිත්තු 3ක් 4ක් අතර කාලයක් හොඳින් මිශ්‍ර කරගත යුතුයි. ඉන්පසු මිලිමීටර 2ක් 3ක් අතර ඝනකමකට සිටින පරිදි මෙම ආලේපණය අතුරාගත යුතුයි. ඊළඟට මිශ්‍ර කරන වර්ණ ආලේපන අදාළ පරිදි එකතු කර වර්ණ සියල්ල රෝල බුරුසුවක් මගින් හාමුවන පරිදි අතුරාගත යුතුයි. විනාඩි 5කින් පමණ පසු රෝල බුරුසු පාරවල් මැකිය යනවා. ඒ වගේම ටොප් කෝට් එක ඇතිරීමට පෙර ඇය 12කට පමණ පසු මෙය තුනීවට කපා පොලිස් කර ගැනීම මගින් වඩා හොඳ නිමාවක් ළඟා කරගත හැකියි. අවසාන පියවර වශයෙන් ලියර් එපොක්සි ටොප් කෝට් එක සකස් කර ආලේප කර පැය 24ක් පදම් කළ යුතුයි. දැන් අපි දන්නවා ශක්තිමත් සිනිඳු කල් පවතින ආකර්ෂණීය මෙටලික් එපොක්සි බිමක් නිවැරදිව සකස් කරන්න කොහොමද කියලා. ඒ වගේම අපි දැන් බලමු 3D එපොක්සි ෆ්ලෝරින් කියලා කියන්නේ මොකටද කියලා සහ කොහොමද ඒක සකස් කරන්න කියලා. සරණෝම කියනවා නම් සකස් කරලද මතු පිටක් මත self leveling එපොක්සි තට්ටුවක් ඇතිරීමෙන් පසුව අපේක්ෂිත රූපයේ ඇතුළත් කර එහි ගැඹුර ලබා දීම සඳහා විනිවිද පෙන්න දිවි සංරචක එපොක්සි හෝ පොලිවිටින් ස්තරයක් ඇතුළත් කර ආරක්ෂිත වාර්නිස් එපොක්සි තට්ටුවක් ඇතුළත් කර ඇති බිමකට මේ සිත් ඇදගන්නාසුළු සුවිශේෂී අද්විතීය නිර්මාණාත්මක නවීන තාක්ෂණික බිම් ඇතිරීම ක්‍රමය. දැන් අපි බලමු පියවරෙන් පියවර කොහොමද මේක සිදු කරන්නේ කියලා. මෙහිදීද කලින් විස්තර කළ ආකාරයටම මුලින්ම හොඳින් පිරිසිදු කර වියලිව පවතින මතු පිට මත කොන්ක්‍රීට් ප්‍රයිමර් එපොක්සි ආලේපනයක් සකස් කර ආලේප කර පැය 24ක් පදම් කරගත යුතුයි. ඉන්පසු self level එපොක්සි ආලේපනයක් සකස් කර මිලිමීටර 2ක් 3ක් අතර ඝනකමක සිටින පරිදි අතුරාගත යුතුයි. දින 3ක් 4ක් අතර කාලයක් පදම් කිරීමෙන් පසුව මතු පිට ඉතා හොඳින් පිරිසිදු කර ආර්ද්‍රතාවයේ අවම මට්ටමක පවතින විටදී නිර්දේශිත මාදලයේ පින්තූරය සහිත ස්ටිකරය ඉතාමත් ප්‍රවේශමින් වායුබුබුළු නොසිටින ආකාරයට අලවා ගත යුතුයි. ඉන්පසු නියමිත කාලයේ පදම් කිරීමෙන් පසු පින්තූරයේ ගැඹුර ලබා දීම සඳහා විනිවිද පෙනෙන දිවි සංරචක එපොක්සි හෝ පොලිවිටින් එපොක්සි ස්තරයක් ආලේප කර පැය 24ක් පදම් කරගත යුතුයි. අවසාන වශයෙන් ආරක්ෂිත වාර්නිස් එපොක්සි තට්ටුවක් ආලේප කර පැය 24ක් පදම් කරගත යුතුයි. මෙහිදී වඩාත් වැදගත් දේ තමයි පින්තූරයේ සහිත ස්ටිකරය අලවන අවස්ථාවේදී පිරිසිදුව ඉතා හොඳින් වියලිව පවතින මත පිටක වායුබුබුළු නොසිටින පරිදි අලවා ගැනීම. මේ සඳහා හොඳ පළපුරුද්දක් සහිත ශිල්පියෙකු තෝරා ගැනීම මගින් ඔබේ කාලයත් මුදලත් දෙකම ඉතිරි කර ගැනීමට හැකි වෙනවා. මෙහිදී මම මෙම රසායනික ද්‍රව්‍යවල වෙනද නම් සඳහන් කළේ නැත්තේ කාට හරි එයින් බලපෑමක් සිදු විය හැකි නිසායි. නමුත් වගකීමක් සහිත හොඳ කීර්තිමත් වෙළඳ නාමයක් දිනාගෙන ඇති
ගුණාත්මක භාවයෙන් ඉහළ රසායන ද්‍රව්‍යයන් පමණක් භාවිතා කිරීමෙන් දීර්ඝකාලීන ආර්ථික වාසියක් ලබා ගැනීමට හැකි වෙනවා. ඒ වගේම මෙම ස්ටිකර් වල වායු බුබුළු ඇතිවීමේ ගැටලුව නිසා දක්ෂ ලෙස චිත්‍ර ඇඳීමේ ශිල්පීන් දැන් බිහි වෙමින් පවතිනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ටයිල් කරපු බිමක් මත එපොක්සි ෆ්ලෝරින් කරන්න බැයිද කියලා. ඇත්තටම පුළුවන්. ඒ සඳහා ටයිල් බිම හොඳින් පිරිසිදු කර වියලිව පවතින විට බේස් ප්‍රයිමර් එපොක්සි එකක් ආලේප කරලා ටයිල් ග්‍රූ මත සහ කඩතුළු වියති තැන් එපොක්සි මෝටා වලින් සකස් කරගත යුතුයි. ඉන්පසු මම කලින් විස්තර කරපු පියවරයන් අනුගමනය කරලා ඕනෑම එපොක්සි බිමක් සකස් කරගන්න පුළුවන්. දැන් අපි බලමු එපොක්සි බිමක ඇති වාසි මොනවද කියලා. වාණිජ හා කාර්මික යෙදුම් සඳහා සපලදායි වීම. සීරීම් සඳහා ඔරොත්තු දීම. තෙල් පැල්ලම් සහ ජලයට ඔරොත්තු දීම. අවස්ථානුකූලව රසායනික ප්‍රතිරෝධී මද පිටක් ලබා ගත හැකි වීම. දීර්ඝ කාලයක් පැවතීම. නඩත්තු කිරීමේ පහසුව. කොන්ක්‍රීට් බිමට ආරක්ෂාවක් ලැබීම. මෙටලික් එපොක්සි බීම් හා 3D එපොක්සි බීම් මගින් අද්විතීය ආකර්ෂණීය අලංකාරයක් ලබා ගත හැකි වීම. ඒ වගේම එපොක්සි බිමක ඇති අවාසි මොනවද කියලාත් බලමු. පළපුරුද්දක් සහ තාක්ෂණික දැනුමක් සහිත ශිල්පීන් අවශ්‍ය වීම. ගුණාත්මක භාවයෙන් ඉහළ රසායනික ද්‍රව්‍ය භාවිතා කළ යුතු වීම. ස්ථාපනය කිරීමට අපහසු වීම. ස්ථාපනය සඳහා දීර්ඝ කාලයක් ගත වීම. විමාන බිම් සඳහා ඉතා අධික පිරිවයක් දැරීමට සිදුවීම. නියමිත පාරිසරික තත්ත්වයන් තුළදී පමණක් ස්ථාපනය කිරීමට සිදුවීම. දැන් ඔබට එපොක්සි ෆ්ලෝරින් සහ 3D එපොක්සි ෆ්ලෝරින් කියන්නේ මොනවටද කියලා සහ කොහොමද ඒවා සකස් කරන්නේ කියලා හොඳ අවබෝධයක් තියෙනවා. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු.